බොහෝ විදෙස් පුවත් සේවා උණුසුම් කළ පුවත සහ ඔබ බලාපොරොත්තු වෙන ඉන්නේ සම්බන්ධයෙන් වැඩි වශයෙන් තොරතුරු දැනගන්න ඇෆ්ගනිස්තානයේ වර්තමාන තත්ත්වය පිළිබඳව පංක්ෂීර නිම්නය තලෙබාන් වරුන් යටතට පත්වීමත් එක්ක ඇෆ්ගනිස්තානයේ සම්පූර්ණ බලය වුන් සතු වුණා දැන් මේ ක්‍රියාවලියත් එක්ක අර තලෙබාන් විරෝධී පෙරමුණ මේ සටන අත්හැරියාද ඔවුන් සම්පූර්ණයෙන්ම මේ ක්‍රියාවලියට කැමති වුණාද සහ ඔබ දන්නවා දැන් අපි ඊයේ දවසෙත් මේ ගැන කතා කිරීමේදී ඔවුන් සාකච්ඡාවටයක් පවා ඉල්ලලා තිබුණා මේ ක්‍රියාවලියත් එක්ක වර්තමානයේ තුල ඇෆ්ගනිස්තානයේ තත්ත්වය කොයි ආකාරයෙන්ද කියන දේ පිළිබඳව අපි පළමුවෙන්ම දැනගන්න කැමතියි. ඔව් සංජීවනි මේ වෙනකොට තලෙබාන් සංවිධානය සාක්ෂි ඉදිරිපත් කරලා තිබෙනවා ඔවුන් පංෂේර් නිම්නය අත්පත් කර ගැනීම පිළිබඳව මොකද අපිට දැනගන්න ලැබෙන ආකාරයට වීඩියෝ දර්ශන නිකුත් වෙලා තිනවා ඔවුන් පංෂේර් නිම්නේ ඇතුළට ගිහිල්ලා එහි ප්‍රධාන කියන්නේ කේන්ද්‍රස්ථානයට ගිහිල්ලා ආණ්ඩුකාරවරයාගේ කාර්යාලය ඉදිරිපිට ඒ තලෙබාන් සටන්කරුවන් පෙනී ඉන්න ආකාරය දක්වන වීඩියෝ දර්ශන ඊයේ මාධ්‍යෙන් නිකුත් වුණා. ඒ වගේම අද උදේ වෙනකොට වාර්තා වෙනවා අලුයම වෙනකොට ඊයේ රාත්‍රියේම තලෙබාන් සංවිධානයේ ඔවුන්ගේ ධජය පංචේ නිම්නේ ප්‍රධාන ස්ථානයේ එසවුවා කියලා. එතකොට මේ වෙනකොට තලෙබාන් සංවිධානයේ එහි ප්‍රකාශක සයිබුල්ලා මුජහිද් ප්‍රකාශ කරනවා සම්පූර්ණයෙන්ම මේ වෙනකොට අෆ්ගනිස්තානයේ එක්සේසත් කළා අවසන් කියලා ඔවුන්ගේ බලවේගය සම්පූර්ණ දැන් මේ නිම්නේ සම්පූර්ණ බලය උන් නතු කරගත්තා නම් අර කණ්ඩායම් වලට මොකද වුනේ? ඔව් ඒක තමයි. දැන් ඒ ගැන ප්‍රශ්න ගණනාවක් තියෙනවා සංජීවනි. දැන් ඒ ගැනත් අපි කතා කළ යුතුයි. දැන් නමුත් තලෙබාන් සංවිධානයේ මේ වගේ ප්‍රකාශයක් කරද්දී NRF එකේ කියන්නේ දැන් මෙච්චරකල් මේ පංශේ නිම්නේ බලය අත්පත් කරගෙන හිටපු NRF එම නැෂනල් රෙසිස්ටන්ට් ෆෝස් කියලා හඳුන්වනවා. එම කණ්ඩායමේ ප්‍රකාශක අලි මාරියම් ප්‍රකාශ කරනවා සම්පූර්ණයෙන්ම තලෙබාන් සංවිධානයේ මේ වෙනකොට පංශේ නිම්නේ අත්පත් කරගෙන නැහැ. මේ අපි දකින්නේ ඊයේ සවස් භාගයේදී මෙහි ධජය ඔසවපු ආකාරයේ සුදු පාට පසුබිමේ ඒ අරාබියා කුරු සහිත තලෙබාන් සංවිධානයේ ධජය ඔසවන ආකාරය තමයි අපි මේ දකින්නේ. මේ ඒ නාගරික ප්‍රදේශය තුල තලෙබාන් සංවිධානය ඉදිරිපත් පටිගත කරපු වීඩියෝ දර්ශන අපි මේ දකින්නේ. එතකොට දැන් ඔවුන් සාක්ෂි වශයෙන් ඉදිරිපත් කරලා තියෙනවා මේ වෙනකොට පංශීන් නිම්නේ සම්පූර්ණයෙන්ම තමන්ගේ අතට අරගත්ත එහි කියන්නේ පාලන බල ප්‍රදේශය මේ වෙනකොට තමන්ගේ අතේ තියෙනවා කියලා. නමුත් NRF එක සඳහන් කරනවා අරගලය තාම අවසන් නැහැ. ඔවුන්ගේ සටන්කරුවන් මේ පංශේ නිම්නේ සිට තවමත් සටන් කරනවා කියලා. ඒ වගේම NRF කණ්ඩායමේ නායක අහමද් මෂූද් මේ වෙනකොට ඔහු මූලික වශයෙන්ම සඳහන් කරලා තිබෙනවා තමන් ආරක්ෂිතව ඉන්නවා කියලා. ඒ වගේම ඔහු ඔඩියෝ රෙකෝඩින් එකක් ඉෂූ කරලා තියෙනවා. එහෙමත් නැත්නම් මේ පටිගත කළ හඬ පටයක් මේ සහිත පණිවිඩයක් නිකුත් කරලා තියෙනවා. එහිදී මෂූද් සඳහන් කරනවා එකක් ඔහු ප්‍රධාන ඉල්ලීමක් කරනවා තලෙබාන් සංවිධානයට එරෙහි ජාතික මට්ටමේ අරගලයක් සිදු කරන්න කියලා විවිධ කණ්ඩායම්වල ඉල්ලීමක් කරනවා. දෙවනුව ඔහු චෝදනා කරනවා අන්තර්ජාතික ප්‍රජාවට මේ තලෙබාන් සංවිධානයට මේ අපි දකින්නේ අහමද් මෂූද් මේ සටන සිද්ධ වෙන්නේ ඉස්සෙල්ලා නිකුත් වෙච්ච දර්ශන තලෙබාන් සංවිධානය ලොකු ජයග්‍රහණයක් වෙනවා මේ පංචේ නිම්නේ අත්පත් කර ගැනීම වුන්ට. මොකද අපි මේ ගැන අවස්ථා ගණනාවකදී කතා කරා අපහසු සාමාන්‍යයෙන් අපි ගත්තොත් පංචේ නිම්නේ කියලා හඳුන්වන්නේ ඇෆ්ගනිස්තානයේ යටත් කර ගැනීමට අපහසුම් ප්‍රදේශය විදිහට තමයි සැලකුවේ ගිරිදුර්ගවලින් සමන්විත. ඒ වගේම NRF සටන්කරුවන්ගේ ශක්තිය ඉතාම ඉහළ මට්ටමක පැවතුණා. ඉතින් මේ නිසා ඒ වගේම 150,000 2,00,000 අතර ජනගහනයක් ජීවත් වෙච්ච ප්‍රදේශය ඒ වගේම එහි නායකත්වයේ දරුවේ මේ අහමද් මෂූද්ගේ පියා අහමද් ෂා මෂූද්ගේ මූලිකත්වයෙන් තමයි පංශේ නිම්නේ පැවතුනේ. එතකොට මේ පංශේ නිම්නය 1979 අෆ්ගනිස්තානයේ ආක්‍රමණය කළ අවුරුදු 10ක් अफगानिस्तान सोवियट हमदावट बेरी उगे तलेबान संविधाने एक अनुहेदलादाकवा अफगानिस्तान पालने करम कालवाकुवाकुत्साह असार्थकूना ये बेरवेचतन तमय ओन उपक्रमशीली अहमद मसूद गिपियाँ कर अहमद मसूद गिपिया माध्यवेदीन विस्वरागत तलेबान प्रहार के अन्दवल घातने करुण लभ දැන් ඒ නිසා යම් කිසි දැන් NRF කණ්ඩායම මේ පංශේ නිම්නේ බලය තහවුරු කරගෙන ඉඳීම පිළිබඳව
පසුගිය සති කිහිපය තුළ ලොකු මාධ්‍ය අවධානයක් දිනාගත්තා. ඒ වගේම ඔවුන් දිගටම මේ තලේබාන් විරෝධී සටන කාලයක් මෙහෙයවන්න සමත් වෙයි කියලා යම්කිසි විශ්වාසයක් පැවතුනා. ඒ වගේම පසුගිය සති අන්තය වෙනකොට සටන් ආරම්භ වෙලා තිබුණා. තලේබාන් සංවිධානයේ උපරිම බලය යොදලා සටන් කළා. එතෙන්දී අපි දැක්ක දෙයක් තමයි තලේබාන් සංවිධානයේ විශාල හානි සිද්ධ වූ බවට විවිධ වාර්තා තිබෙනවා. NRF සටන් කරුවන්ටත් ඒ වගේම තමයි. එතකොට දැන් තලේබාන් මුල් අවස්ථාවේ තලේබාන් ප්‍රහාරකයන් රසක් මිය ගිය බවත් ඒ වගේම කොටසක් මේ NRF කණ්ඩායමට යටත් වූ බවත් වාර්තා වෙනවා. නමුත් පසුව දින කිහිපයක් යද්දි විශේෂයෙන්ම ඊයේ දිනේ වෙනකොට ඔවුන්ට හැකියාව ලැබිලා තියෙනවා අර විරෝධතා බිඳගෙන ප්‍රධාන මාර්ග ඔස්සේ මොකද දැන් NRF කණ්ඩායමට තීච්ච ලොකුම අභියෝගය තමයි ඔවුන් ප්‍රධාන වශයෙන්ම මේ කඳුකර ඒ කියන්නේ දුර්ග සහිත ප්‍රදේශවල බලය අත්පත් කරගෙන සිටියා ප්‍රධාන මාර්ගය අත්පත් කරගෙන ඒ කියන්නේ දිගටම රැඳී සිටීම ලොකු ගැටලුවක් ඔවුන්ට තිබුණා. මොකද තලිබාන් සමග අපිට පේනවා ඇති තලිබාන් වරුන් සතුව තියෙන දැන් මේ ගැන කලින් කතා කරා ඇතැම් බටහිර ආරක්ෂක විශේෂඥයන් කිව්වා මේ අවි ආයුධ වැඩක් නැහැ මේ පාවිච්චි කරන්න බෑ කියලා. ඔබට පේනවා ඇති ඒ මේ පාවිච්චි කරපු සන්නද්ධ රථ ඒ ප්‍රධාන මාර්ගයේ දිගේ පංශයෙන් නිම්නයට රැගෙන යන ආකාරය. ඉතින් ඒ නිසා තලේබාන් සංවිධානය ඔවුන්ගේ කියන්නේ දැන් 1996 ඉඳ 2001 දක්වා සටන් කළත් අල්ලගන්න බැරි වෙච්ච පංශයෙන් නිම්නය දින කීපයක් තුළ අත්පත් කරගන්න ඔවුන්ට හැකියාව ලැබෙන්නේ විශාල හානි වලින් පස්සෙත් වාර්තා වෙන ආකාරයට ඔවුන් සතුව විශාල බලයක් තිබෙන නිසා. ඒ කියන්නේ ප්‍රධාන වශයෙන්ම ඔවුන්ගේ යුද ශක්තිය ඉතාම ඉහළ මට්ටමකට ඇවිල්ලා තියෙනවා. එතකොට අපිට පැහැදිලි ඇෆ්ගනිස්තානය තුළ දැන් නිර්මාණය කරලා තියෙන මේ බලවේගය සාමාන්‍ය සුළුපටු එකක් නෙමෙයි. ඔවුන් සතු බලය ඉතාම කියන්නේ යුද බලය ඉතාම ඉහළ මට්ටමක පවතිනවා. ඒ වගේම මොරාල් එක මතන ධෛර්යය කියලා හඳුන්වනවා. ඒ ධෛර්යයත් ඉතා ඉහළ මට්ටමක පවතින මොකද පිට ලැබපු ජයග්‍රහණයන් නිසා. දැන් මේ වෙනකොට දැන් අපි දැක්කා NRF නායකය අහමද් මෂූද් චෝදනා කරනවා අන්තර්ජාතික ප්‍රජාවට. ඇත්තරම අපි දැක්ක දෙයක් තමයි දැන් තලේබාන් සංවිධානයට කිසියම් පාර්ශ්වයක් විරුද්ධ නම් අන්තර්ජාතික ප්‍රජාවේ ඔය බලවත් රටවල් ඇෆ්ගනිස්තානය මේ තත්ත්වයට පත් කරපු රටවල් ඔවුන් යම් ආකාරයකින් වචනකින් හෝ NRF සටනට සහයක් දක්වන්න තිබුණා. නමුත් සියලු දෙනා ඉතාම නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කරේ. ඇමරිකාවත් බටහිර රටවලුත් කිසිදු අතකින් මේ NRF සටන පිළිබඳව ඔවුන් මේ තලිබාන් සංවිධානයට එරෙහිව ගෙන යන ව්‍යාපාරය පිළිබඳව වචනක හෝ සහයක් දක්වපුවා පෙන්නුම් කළේ නැහැ. ඒ වගේම වැඩි විශ්වාසයක් අපිට දැන් පේන්න තියෙනවා මේ අන්තර්ජාතික ප්‍රජාව විශේෂයෙන්ම අපි කතා කරන බලවත් රටවල් ඔවුන්ගේ ඒකායන අරමුණ වෙලා තියෙන්නේ තලේබාන් සංවිධානයට මේ පාලනයක් ස්ථාපනය කරගන්න ඉඩකඩ සලසා දීම කියන එක පැහැදිලි. මොකද දැන් මේ වෙනකොට රටවල් කීපයක් ඍජුව සම්බන්ධතා පවත්වන්න ඉදිරිපත් වෙලා තියෙනවා. ප්‍රධාන වශයෙන්ම තුර්කිය හා කටාර්. කටාර් රාජ්‍ය තමයි දැනට මැදිහත්කරු විදිහට කටයුතු කරන්නේ. ඊයේ ඇමරිකාන් රාජලේකා මැන්තනි බ්ලින්කින් කටාර් වලට පැමිණියා. ඒ කටාර් වලට පැමිණෙප හේතු දෙකක් තියෙනවා සංජීවනි. එකක් තමයි දැන් ඔය ඉවත් කර ගැනීම මෙහෙයුම්. ඇමරිකාව ඇෆ්ගනිස්තානින් ඉවත් කරගත්ත පිරිස ඔය හමුදා ප්‍රවාහන ගුවන් යානා මගින් ඉවත් කරගත්ත පිරිස රැගෙන යනු ලැබුවේ කටාරේ තියෙන ඇමරිකානු කඳවුර වෙත. ඒ එහෙට ගෙනහිල්ලා තමයි ඉන් පසුව ඔය සිවිල් ගුවන් සේවාවන් වලට ඔන්න බාර දුන්නේ විවිධ රටවලට අරගෙන යන්නේ. එතකොට මේ මෙහෙයුමේ කේන්ද්‍රස්ථානයේ විදිහට තිබුණේ කටාර් රාජ්‍යය. ඒ නිසා මේ මෙහෙයුමට පහසුකම් සැලසීම පිළිබඳව කටාර් රාජ්‍යයට ස්තුති කිරීම රාජලේකම්වරයාගේ අරමුණක්. ඊළඟ කාරණේ තමයි මේ වෙනකොට ඇෆ්ගනිස්තානයේ තලේබාන් සංවිධානය රජයක් පිහිටුවීමේ ක්‍රියාවලිය යෙදී ඉන්නවා. එතකොට කටාර් රාජ්‍ය ඒ වගේම තුර්කිය ඔවුන් සමග සම්බන්ධතා පවත්වනවා. එතකොට එම ක්‍රියාවලිය පිළිබඳව ඇමරිකාවේ විමසිල්ල ඇමරිකාවේ අවධානය පවතින බව තහවුරු කිරීම අනික් කාරණය. දැන් අපි දන්නවා රටවල් ගණනාවක් විශේෂයෙන්ම දැන් බ්‍රිතාන්‍ය පවා සඳහන් කරා ඩොමිනික් රාබ් විදේශ ලේකම්රය සඳහන් කරා ඍජු සම්බන්ධතාවයක් පවත්වන්න බලාපොරොත්තු වෙන්නේ. හැබැයි
යම් කරුණු සම්බන්ධයෙන් තලිබාන් සංවිධානය සමග කටයුතු කරන්න සූදානම් කියලා. එතකොට දැන් මේ තලිබාන් කල්ලිය ඇෆ්ගනිස්තානයේ බලය තහවුරු කර ගැනීම තුළ අපිට පේන්න තියෙන බටහිර රටවල අභිප්‍රාය වෙන්නේ ඔවුන්ට පාලනයක් ස්ථාපනය කරගන්න ඉඩ දීලා ඉන් පසුව ඔවුන් සමග යම් කිසි සම්බන්ධතාවලියක් ගොඩනගා ගැනීම පිළිබඳව. දැන් තලිබාන් සංවිධානයේ දැන් අපි 2001 දක්වා 96 ඉඳලා 2001 දක්වා නොදැක්ක දේ තමයි තලිබාන් වරු උග උත්සාහ ගන්නවා ඔවුන්ගේ ප්‍රතිරූපය ශක්තිමත් කර ගැනීම සඳහා විශේෂයෙන්ම අන්තර්ජාතික වශයෙන්. මේ තලිබාන් ප්‍රකාශක වරෙක් පත් කළා තියෙනවා සබිඋල්ලා මොජාහිද්. ඔහු නිරන්තරයෙන් මේ කියන්නේ ඉංග්‍රීසි භාෂාවෙනුත් අනිත් මේ පස්තුන් භාෂාවෙනුත් ඔහු ප්‍රකාශනිකුත් කරනවා තලිබාන් සංවිධානයේ ක්‍රියාවලිය පිළිබඳව. ඒ වගේම අනික් කාරණේ ගත්තාම තලිබාන් සංවිධානය පුළුල් වශයෙන් සමාජ මාධ්‍ය භාවිත කරන්න පටන් අරන් තියෙනවා ඔවුන්ගේ ප්‍රතිරූපේ නංවා ගැනීම සඳහා. ඔවුන් අර ලෝකයේ පෙන්වන ආකාරය දරුණු කණ්ඩායමක් නෙමෙයි. ඔවුන් බොහොම මේ මානුෂවාදී ලෙස කටයුතු කරනවා කියලා පෙන්눔 කරන්න උත්සාහ දරමින් ඉන්න බව පේන්න තියෙනවා. ඒ වගේම ඔවුන් අර කලින් තිබිච්ච ප්‍රතිරූපය නෙමෙයි ඔවුන් තුල තියෙන්නේ කියලා පෙන්වන්න ලොකු උත්සාහයක් ගන්නවා. ඊළඟ කාරණේ තමයි අන්තර්ජාතික සම්බන්ධතා. දැන් තලිබාන් ප්‍රකාශකවරයාම සඳහන් කළ තියෙන ප්‍රධාන වශයෙන්ම චීනය සමග සම්බන්ධතා ගොඩනගා ගැනීම පිළිබඳව ලොකු අවධානයක් යොමු කරනවා. මොකද ඔවුන්ට මුදල් අවශ්‍යයි මේ අවස්ථාව වෙනකොට. ඒ සඳහා ප්‍රධාන වශයෙන්ම චීන ආයෝජන අපේක්ෂා කරන බවත් ඔහු සඳහන් කරලා තිබුණා. ඒ වගේම අනිකුත් බටහිර රටවල් ගණනාවක වෙත තලිබාන් සංවිධානය ඉල්ලීම් කරලා තිබුණා ආයෝජන ලබා දෙන්න, එහෙමත් නැත්නම් අඩුතරමින් ආධාර හෝ ලබා දෙන්න කටයුතු කරන්න කියලා. එතකොට දැන් අපිට පේන්න තියෙනවා තලිබාන් වරුන්ට තියෙන මූලික අපේක්ෂාව තමයි ඔවුන්ගේ කියන්නේ රජයක් ස්ථාපනය කිරීම සහ ඊට අවශ්‍ය ප්‍රතිපාදන සකස් කර ගැනීම. මම එතන වෙලාව බලන් තියනවානේ. ඔව් මේ තොරතුරු සම්බන්ධයෙන් අපි වැඩි වශයෙන් කතා කරමු. ඊට කලින් වෙලාව බලලා ඉමු. ඔව් අපි කතා කරමින් සිටි ඇෆ්ගනිස්තානයේ නව රජයක් පිහිටුවීම සහ විදේශ සම්බන්ධතා පිළිබඳව. ඔව්. ඇත්තටම ඒ ගැන තමයි අපේ ඊළඟ දෙවෙනියට අවධානය යොමු වෙන්නේ. දැන් අපි කතා කරා රජයක් පිහිටුවීමට තලිබාන් කල්ලිය දරන උත්සාහය පිළිබඳව. ඔවුන් විවිධ කණ්ඩායම් වල සහාය මේනකට ලබා ගනිමින් ඉන්නවා. ඒ වගේම අපිට වාර්තා වෙන ආකාරයට අන්තර්ජාතික ප්‍රජාවේ අපි කිව්වා විවිධ කණ්ඩායම් වල විවිධ රටවල සහාය ලැබෙමින් පවතිනවා කියලා. නමුත් ඒ අතර වාරයේ ඔවුන්ට තියෙන අභියෝග තමයි ඇත්තටම ඔවුන් අර ලෝකයේ හැමෝම පෙන්වන මුහුණ සහ ලෝකයේ හැමෝම පෙන්වන ක්‍රියාකලාපය ඇත්තටම ඇෆ්ගනිස්තානයේ තුල සිද්ධ වෙනවාද කියලා. දැන් මේ වෙනකොට අපි දැක්කා කාන්තාවන් සිය ගණනින් විවිධ නගරවල එළියට බැහැලා තලිබාන් වරුන්ට එරෙහිව මේ උද්ඝෝෂණ කරනවා. ඊයේත් අපි කතා කරා විජේ මේ තලිබාන් සංවිධානය විශේෂයෙන්ම කාන්තාවන් සම්බන්ධයෙන්. මොකද ඔවුන් කාබුල් අගනුවර අයිතිවාසිකම් ඉල්ලා පවත්වපු උද්ඝෝෂණය ඉතාම දරුණු විදිහට පහර දීලා ඔය ගම්මිරිස් පෙපර් ස්ප්‍රේ එක ගහලා විසිරුවා හැරියා. එතකොට තලිබාන් ඒ වගේම අපිට වාර්තා වෙනවා කලින් ඇෆ්ගන් පොලිසියට අයත් පොලිසිය සේවය කරපු පොලිස් කාන්තාවක් ඇය වන්දනාගාරයකට අනුත්ව කටයුතු කළ තියෙන බානු නිගාත් කියන නිගාර් කියන නිලධාරිණිය ඇය මේ වෙනකොට ඝාතනයට ලක් වෙලා තිබෙනවා කියලා මාධ්‍ය වාර්තා රසක් පළ වුණා. ගැබිනියක්ව සිටි මේ පොලිස් නිලධාරිණිය තමන්ගේ දරුවන් ඉදිරිපිටම තලිබාන් සටන්කරුවන් පිරිසක් කියලා හිසට වෙඩි තබා ඝාතනය කළා කියලා තමයි කියන්නේ. දැන් මේ සම්බන්ධයෙන් තලිබාන් සංවිධානය කියන අනේ අපි නන් නෙවෙයි මේක දන්නේ නැහැ ඒ වගේ කතන්දර ගොඩක් කියන පරීක්ෂණයක් පවත්වනවා ඒ වගේ කතන්දර ගොඩක් කියනවා. හැබැයි පැහැදිලි තලිබාන් වරුන්ට ලොකු ගැටලුවක් තියෙනවා. එකක් තමයි ඔවුන්ගේ අර අධික කියන්නේ උන්මත්තක ලෙස අන්තවාදී භාවයෙන් පෙරන කාඩර්වරු සහ ප්‍රාදේශීය සටන්කාමී නායකයන් ඔවුන් පාලනය කිරීම අපහසු තැනකට ඉන්නවා. ඔවුන් තලිබාන් දේශපාලන නායකත්වයේ මොන දෙයක් කිව්වත් භූමියේ තියෙන්නේ ඉතාම දුෂ්කර තත්ත්වයක්. ඒ වගේම ලේ පිපාසයෙන් පෙළෙන අවිගත් පුද්ගලයන් මේ වෙනකොට ක්‍රියාත්මකයි කියන කාරණය දැන් මානව හිමිකම් සංවිධාන රසක් විසින් එලි කළා තියෙනවා. ඒ වගේම තමයි අපිට වාර්තා වෙන ආකාරයට තලිබාන් සංවිධානය එකක් ඔවුන් අර මොන දේ කිව්වත්
අර ඔවුන් සැලසුම් කරගෙන ආපු වැඩපිළිවෙලක් තියෙනවා. එය ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වෙන්න ලකුණු පෙන්නුම් කරන. ඒ නිසා අභියෝග රසක් තියෙනවා. විශේෂයෙන්ම අභියෝග රසක් තියෙනවා මේ වෙනකොට ඇෆ්ගනිස්තානයේ යථා තත්ත්වයට පත් කිරීම පිළිබඳව. ඒ කාරණාවත් එක්කම සැබෑ ලෙසම මේ විදේශ සම්බන්ධතා කුයාකරෙන්ද තලෙබානුන්ට වැදගත් වෙන්නේ සහ දැන් නව රජයක් පිහිටවීම සම්බන්ධයෙන් නිල වශයෙන් කිසියම් ප්‍රකාශයක් ඔවුන් කරලා තියෙනවා. ඔව් දැන් ඊටාම ඉක්මනින් ඔවුන් රජයක් පිහිටවීමේ ක්‍රියාවලියට යොමු වෙන බව තමයි තලෙබාන් ප්‍රකාශකවරයා සඳහන් කරන්නේ. ඒ වගේම මම කලින් සඳහන් කළ පරිදි සංජීවනී රටවල් ගණනාවකින් සහාය ඉල්ලලා තිබෙනවා. ඔවුන් මේ විශ්වයේ මේ වෙනකොට ලොකු මූල්‍ය අර්බුදයක් තියෙනවා. අපි දැක්කා පෝලිං විශාල වශයෙන් පෝලිං තියෙනවා මේ බැංකු ඉදිරිපිට. ඒ වගේම දැන් කලින් ආණ්ඩුව බිඳ වැටුණු අවස්ථාවේ ඉඳලා මේ දක්වා රාජ්‍ය සේවකයන්ට වැටුප් ගෙවලා නැහැ. දැන් මාස 3ක් 4ක් වැටුප් නැතුව රාජ්‍ය සේවකයෝ ඉන්නේ ඇෆ්ගනිස්තානයේ. කොටිම වෛද්‍යවරු හෙදියන් මේ වගේ අයට මේ අවශ්‍ය ඒ වේතන ගෙවලා නැහැ. ඊළඟට සැපයු මේ වෙනකොට ඖෂධ හිගයක් තියෙනවා. ඒ වගේම ඇතැම් අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල හිගයක් තියෙනවා. මුදල් දැන් ඔය වෙස්ටර්න් යුනියන් ආයතනය පහුගිය සිකුරාදා ඉඳලා මෙහෙයුම් ආරම්භ කළා නැවත වතාවක් ඇෆ්ගනිස්තානයට විදේශ මුදල් ලැබීමේ ක්‍රියාවලිය. ඒ නිසා යම් කිසි සහනයක් තියෙනවා. නැත්තම් බැංකු පද්ධතිය මේ වෙනකොට සම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය තත්ත්වයක තියෙන්නේ. ඉතාම අමාරුවෙන් ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් මේ යනවා බැලුවහම තලෙබාන් වලට දැන් ඔවුන් තුවක්කුවෙන් වැඩ කරපු කණ්ඩායමක් නේ. එතකොට දැන් මෙතෙන්දී ඔවුන්ට තියෙන අභියෝගය තමයි දැන් පාලනයක් කරන්න ඕන. ඒ පාලනය ඔවුන් 96 ඉඳලා 2001 දක්වා ගෙන ගිය පාලනයට වඩා ලෝකී තත්ත්වය වෙනස්. අන්තර්ජාතික රටා වෙනස්. ඒ නිසා ඔවුන්ට සිද්ධ වෙනවා ඉදිරි කාලය තුළ විශාල වෙනස්කම් රසක් සිදු කරගන්නට ඔවුන්ගේ පාලන රටාව තුළ. ඒ අභියෝගය තුළ තමයි තලෙබාන් සංවිධානයත් මේ වෙනකොට ඉන්නේ. මේ කාරණාවත් එක්කම ගිනියා රාජ්‍යයේ හමුදා කැරැල්ලක් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වෙනවා. දැන් මේ ක්‍රියාවලියත් එක්ක ඔබ දකින්නදී ඇතැම් විට විදේශ මාධ්‍ය ඔස්සේ ඇතැම් වීඩියෝ පට ප්‍රචාරය වෙලා තිබුණා ජනාධිපති නිවාසයේ වටලන ආකාරය සහ ඔහුගේ ප්‍රකාශයන් සම්බන්ධයෙන්. දැන් මේ ක්‍රියාවලියත් එක්ක හමුදා පාලනයකට නතු වීම කියන කාරණාව සහ ඊන් අනතුරු ආණ්ඩුවක් බලයට පත්වීම කියන කාරණාව සම්බන්ධයෙන් කොහොමද මේ වෙනකොට පවතින තත්ත්වය? ඔව් දැන් මේ වෙනකොට සමස්ත පාලනය අත්පත් කරගෙන තිබෙන බව සඳහන් කරනවා. හමුදාවේ කර්නල්වරයෙක් තමයි මේ වෙනකොට ප්‍රධාන පාලකයා විදිහට නම් කරලා තියෙන්නේ කර්නල් මමාන්ඩි ඩොමුම්බුයා. ඔහු මේ වෙනකොට ප්‍රකාශ ගණනාවක් නිකුත් කරලා තියෙන එකක් තමයි හිටපු ජනාධිපති ඇල්ෆා කොන්ටේ. ඔහු නිවාස රස්සියේ පසු වෙන බව 83 හැවිරිදි වියපත් නායකේ මේ වෙනකොට එක්සත් ජාතීන් සංවිධානය හමුදා කුමන්ත්‍රණය හිලා දක්වමින් ප්‍රකාශයන් නිකුත් කරලා තියෙනවා. ඒ වගේම මහලේකම්වරයා අන්තෝනියෝ ගුටරෙස් මහත්මයා ඉල්ලීමක් කරලා තියෙනවා මේ ජනාධිපති කොන්ටේ ආරක්ෂා සහිතව මුදාහරින ලෙසට. නමුත් අපිට වාර්තා වෙන ආකාරයට ගිනි රාජ්‍යයේ එකක් ඔවුන් මේ වෙනකොට නීති ගණනාවක් පනවලා තියෙනවා විශේෂයෙන්ම රටින් බැහැරට මුදල් සහ සම්පත් ගලා යාම වැළැක්වීම සඳහා. ඒ වගේම හිටපු දේශපාලනඥයන් පලා යාම වැළැක්වීම සඳහාත් නීති සම්බන්ධ මේ ඒ වගේම මේ ක්‍රියාව දේශ සීමා ශක්තිමත් කිරීම සහ ඒ දැන් කුමත් ගුවන්තොටුපළ සම්පූර්ණයෙන් වසා තිබෙන්නේ ඉතාම ඉක්මනින් විවෘත කරන බව හමුදාව සඳහන් කරනවා. මේ අපි දකින්නේ හමුදා ඒ බලය අත්පත් කරගත්ත ප්‍රධානි. දැන් ඇත්තටම ගිනි රාජ්‍යයේ පහුගිය අවුරුද්දේ පැවති ජනාධිපතිවරණය පස්සේ තිබුණේ ලොකු නොසන්සුන් තත්ත්වයක්. ඒ කියන්නේ ජනාධිපති ඇල්පා කොන්ඩේ තුන්වෙනි වතාවටත් බලයට පත්වීම අනුමත කෙරුණ නෑ බොහෝ ගිනි ජාතිකයන්. ඔවුන් විශ්වාස කළා එම ජනාධිපතිවරණය තුළ ඔහු කියන්නේ පංචාසාගතලිත බලයට පත් වුණා. ඒ වගේම අනික් කාරණේ අපිට වාර්තා වෙච්ච මේ විශේෂයෙන්ම දූෂණ වංචා මානව හිමිකම් කඩවීම පිළිබඳ චෝදනා රසක් තියෙනවා ඇල්ෆා කොණ්ඩේ හිටපු ජනාධිපතිවරයාට. ඉතින් එවැනි තත්ත්වයකට තමයි හමුදා බලය අත්පත් කරගන්නේ. දැන් රට තුළ හමුදාව බලය අත්පත් කර ගැනීම සම්බන්ධයෙන් පවතින්නේ ජනතාවගේ සහයෝගිතාවක් කියලා තමයි විදේශ මාධ්‍ය සඳහන් කරන්නේ. BBC ලෝක සේවය සඳහන් කරනවා ජනතාව ප්‍රීති ഘോഷා කරමින් හමුදා සෙබළුන් පිළිගත්තා සහ ඒ වගේම ඔවුන් ජනාධිපති කොණ්ඩේ ඉවත් කිරීම පිළිබඳව විවෘතවම සතුටු පළ කළා කියලා වාර්තා වෙනවා. කොහොම වුණත් අපි විශේෂයෙන් සඳහන් කළ යුතු කාරණය
වසරක් තුල මේ බටහිර අප්‍රිකාවේ සිද්ධ වෙච්ච හතරවෙනි හමුදා කුමන්ත්‍රණය. මීට කලින් මාලි රාජ්‍ය හමුදා කුමන්ත්‍රණ දෙකක් සිද්ධ වුණා. ඒ වගේම නයිජර් රාජ්‍යයේ අසාර්ථක හමුදා කුමන්ත්‍රණ සිද්ධ වුණා. අප්‍රිකාවට හමුදා කුමන්ත්‍රණ කියන ඒවා අලුත් දේවල් නෙමෙයි. නමුත් මෑත කාලීනව මේ ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලනය අත්පත් කර ගැනීම වැඩිවීම තුළ අප්‍රිකාවේ ස්ථාවර භාවය පිළිබඳ ලොකු අර්බුදයක් නැවත වතාවක් ඉස්මතු වෙනවා. විශේෂයෙන්ම මේ වසංගතයත් එක්ක ඇතිවිලා තිබෙන අයහපත් තත්ත්වය මත අපිට වාර්තා වෙන ආකාරයට ලොකු අර්බුදයක් නිර්මාණය වෙමින් පවතිනවා. ඊශ්‍රායලයේ සිරකතව සිටි පලස්තීන සිරකරුවන් කිහිප දෙනෙකු පැන යාමත් එක්කම ඇති වෙලා තිබෙන තත්ත්වය පිළිබඳව අපි කතා කරන්න සූදානම්. ඇත්තටම ඊශ්‍රායලයේ ආරක්ෂාවට මේ කොයි ආකාරයක තර්ජනයක්ද? ඔව්, ඇත්තටම මේ මේ සංජිනි ගිල්බෝවා කියන බන්ධනාගාරයෙන් තමයි මේ අය පැනලා ගිහිල්ලා තියෙන්නේ. දැන් ඊයේ අන්තර්ජාතික මාධ්‍යවල මේ ගැන ලොකු අවධානයක් යොමුලා තිබ්බා. එකක් තමයි ඊශ්‍රායලයේ ආරක්ෂක, කියන්නේ මේ ඔවුන් විසින් පවත්වාගෙන ලැබුණ ආරක්ෂක යාන්ත්‍රණය ලොකු අභියෝගයට ලක් වෙනවා. මොකද මේ දෙවනි වතාව මේ ඊශ්‍රායලයේ තිබෙන වැඩිම ආරක්ෂාව සහිත බන්ධනාගාරයෙන් පලස්තීන සිරකරුවන් පලා යාමේ දෙවනි සිද්ධිය. පළවෙනි සිද්ධියේදී ඔවුන් අසාර්ථක වුණා, අත්පත් කරගත්තා, අල්ලගත්තා ඒ පලා ගියපු කණ්ඩායම. දැන් මෙවරත් 6 දෙනෙක් පලා ගිහිල්ලා තියෙනවා. ඒ අතර ඉන්නවා අල්ලක්සා කියන මේ ඔය ජනාධිපති, පලස්තීන ජනාධිපති මහමුද් අබ්බාස්ගේ ෆාතහ් කණ්ඩායමේ අල්ලක්සා මේ බලකායේ ප්‍රධානියා සකාරියා සුබේදී, ඔහුත් පලා ගිහිල්ලා තිබෙනවා. ඒ වගේම ජිහාඩ් සංවිධානයට අයත් සටන්කාමීන් 5 දෙනෙකුත් පලා ගිහිල්ලා තිබෙනවා. මේ අය පලා ගිහිල්ලා තියෙන්නේ අර අපි ප්‍රිසන් බ්‍රේක් වගේ මේ ටෙලිනාට්‍යවල දැක්ක ආකාරයේ විශේෂ මෙහෙයුමක් වගේ. විශේෂ ඒ කියන්නේ ඔවුන්ගේ සිරකුටිය තිබිච්ච කියන්නේ වැසිකිළියේ බිම හාරලා ගුලක් හදාගෙන, ඒ වගේම මොවුන් දැනගෙන ඉඳලා තියෙනවා ඔය මේ බන්ධනාගාරයේ ඉදි කරද්දී ඒ බන්ධනාගාරයේ යට තියෙන පොළොව යටින් තිබෙනවා කියලා හිස්සිඩක්. මොකද අර ෆයිල් බස්සලා මේ බන්ධනාගාරය හදද්දි ඒක දැන් ඉස්රායල් බලධාරීන් සඳහන් කරනවා මේ මැනුෆැක්චරින් මේ කියන්නේ මේ කන්ස්ට්‍රක්ෂන් ෆ්ලෝ එකක් විදිහට, ඒ කියන්නේ ඉදිකිරීම් වැරද්දක් විදිහට බන්ධනාගාරයේ යට ස්වාභාවිකම උමගක් තියෙනවා. ඉතින් මේ අය පාවිච්චි කරලා තියෙන්නේ ඒ මේ ඒ ඉඩට බැහිමට සහ එළියට ඇවිල්ලා තාප්පේ ළඟින් එළියට ඒමට මේ ගුල් හාරා ගැනීම පමණයි කරලා තියෙන්නේ. ඒ නිසා ඊශ්‍රායලවරුන්ට මේක හරියටම අපි ඊශ්‍රායල් ආරක්ෂාව ඔවුන්ගේ මෙහෙයුම් ගැන කතා කරනවා, ඔවුන් ලොකු අභියෝගයට ලක් වෙනවා මේ ක්‍රියාවලියත් එක්ක. මොකද ඔවුන්ගේ ආරක්ෂක යාන්ත්‍රණයේ බරපතල දුර්වලතාවයක් තියෙනවා කියලා මේ සමගම අනාවරණය වීමත් එක්ක. ඔව්, ඒත් එක්කම රටවල් 50ක නියෝජිතයන් මේ වෙනකොට නෙදර්ලන්තයේ රොටර්ඩෑම් නුවරට රැස් වෙලා තිබෙනවා. දේශගුණික විපර්යාස පිළිබඳව කතා කරන්න, දේශගුණික විපර්යාස පිළිබඳව කතා කරද්දී ලෝ විවිධ ප්‍රවණතා තියෙනවා මීට සහයෝගය දක්වන්නට. ඒ නිසාම අපි දන්නවා සාමාන්‍ය මෝටර රථ දහවන තරගයෙන් පැවැත්වීමේදී ඒ සම්බන්ධයෙන් මෝටර රථ කොයි ආකාරයෙන්ද වෙනස් විය යුත්තේ කියන කාරණාව පිළිබඳවත් ලෝකයේ මේ වෙනකොට ප්‍රවණතාවයන් තිබෙනවා. ඔව්, රොටර්ඩෑම් නුවරදී මේ සාකච්ඡා පැවැත්වෙද්දී මේ ගෝලීය දේශගුණික වෙනස්වීම් පිටුදැකීම ක්‍රියාවලිය විශේෂයෙන් නොවැම්බර් මාසයේ බ්‍රිතාන්‍ය පැවැත්වීම් නියමස COP26 කියන සම්මේලනයට පහසුකම් සැලසීම තමයි මේ සාකච්ඡාවල අරමුණ වෙලා තියෙන්නේ. අපිට වාර්තා වුණා මේ ජර්මනියේ මියුනිච් නගරයේ පැවැත්වෙන මේ මෝටර රථ දැක්මේදී ලෝකයේ මෙතෙක් නිෂ්පාදනය කරලා තියෙන වඩාත්ම දියුණු ඉලෙක්ට්‍රික්, එහෙමත් නැත්නම් විදුලි ක්‍රීඩා මෝටර රථය එළි දැක්වීම සුප්‍රකට පෝෂ සමාගම තමයි මේ නිෂ්පාදනය කරලා තියෙන්නේ. මේක මිෂන් ආර් කියලා හඳුන්වන්නේ. මේ වාහනය කිලෝවොට් 800ක බලයකින්, එහෙමත් නැත්නම් මේ අශ්ව බල 1073ක් සහිත වාහනයක්, උපරිම වේගය පැයට කිලෝමීටර 300ක් දක්වා වැඩි කරගන්න පුළුවන්. පෝෂ සමාගමේ ප්‍රධාන විධායක ඔලිව බ්ලියුම් තමයි මේ එළි දැක්වීම කළේ. ඔහු සඳහන් කරනවා මේක ඉදිරි කාලය තුළ මෝටර රථ දහවන ක්‍රීඩා ක්ෂේත්‍රයේ විශේෂ කියන්නේ පෙරලියක් ඇති කරපු අවස්ථාවක් ඉදිරි. ඒ මේ සටහන අවසන් කරන්න ඉස්සෙල්ලා මම මතක් කරන්න කැමති, දකුණු ආසියාවේ මුල්ම විදුලි ක්‍රීඩා නැත්නම් ස්පෝර්ට්ස් වර්ගයේ මෝටර රථය නිෂ්පාදනය කරන්නේ ශ්‍රී ලංකාවේ වේග ආයතනය. අපි දන්නවා පහුගිය අවුරුද්දේ ජිනීවා මෝටර් ෂෝ එකේදී මේක එළි දැක්වුවා. මේ තමයි දකුණු ආසියාවේ
නිෂ්පාදනය කරපු ප්‍රථම මේ විදුලි මෝටර රථය ලංකාවේ වේග ආයතනය ආචාර්ය හර්ෂ සුබසිං සහ ආචාර්ය බෙෂාන් කුලපාල එකතු වෙලා ඒ කණ්ඩායම විසින් තමයි මේ එළිදැක්වේ. මෙයත් ඇත්තටම අවධානයට ලක් වෙච්ච වාහනයක්. මොකද මේ වාහනයත් කිලෝවොට් 300ක බලයක් සහ ඒ වගේම පැයට කිලෝමීටර් 240ක උපරිම වේගයක් දක්වා වර්ධනය කරගන්න සමත් වාහනයක් විදිහට ජිනීවා 2020 මෝටර රථ දැක්මේදී අවධානය යොමු වුණා. ලෝකයේ විවිධාකාරයෙන් වෙනස් වෙනව ගෙවියන තප්පරයක ලෝකෙ කොතනක හෝ සිදුවන දෙයක් ගෝලීය වශයෙන් ඉතාමත් වැදගත් වෙන දෙයක් වන්නට පුළුවන්. එවැනි තොරතුරු පිළිබඳව දැනගන්න හිට උදෑසන සිව්දෙසින් ඔබ හමු වුණ බලාපොරොත්තු වෙන් අදට සමගන්නේ මේ සූදානම අද විදේශ පුවත් විශ්ලේෂණයට එකතු වුණ සුපුරුදු විදිහට ප්‍රවීණ විදේශ විද්‍යා විචාරක මාධ්‍යවේදී ප්‍රසද්ද ඩංගොටගේ. ඔබට බොහොම ස්තුතියි අයිබෝන්. එහෙනම් හිට උදෑසන නැවත හමු වුණ බලාපොරොත්තු වෙන් ඔබෙන් සමගන්නවා හැම දිනකටම ප්‍රාර්ථනා කරනවා නිරෝගීමත් වාසනාවන්ත දවසක් අයිබෝන්.